මේ අර මිස්සු ගාව තුවක්කු තිබ්බත් අපේ මිස්සු කඩු වලින් සටන් කරන එක වලක ගන්න බැහැලු ඒගොල්ලන්ට මොකද අපේ මිස්සු හරි ශක්තිවන්තයිලු ඔව් අර තුවක්කු අතේ තියෙන මිස්සු ඉස්සරහට පැනලා කඩු වලින් ගහනවලු ඔව් ඉතින් බැලුවලු මේ සිංහල මිස්සුන්ට අසාමාන්‍ය කාය ශක්තියක් තියෙනවා මේ කාය ශක්තිය හීන කරන්න ඕනි කියලා තමයිලු දෙල් මෙහාට හඳුනලා දුන්නේ ඔව් හැබැයි ඕක අපේ සිංහල දෙමාතුරු දැනගත්තා සිංහල දෙමාතුරු දැනගත්තාම දැන් දෙල් කන්න මිසු ආසයිනේ ඇඟේ ශක්තිය හීන වෙනවා කියලා දන්නේ නැතු කනවා සිංහල දෙමාතුරු මොකද කිව්වේ උඹලට දෙල් කන්න ඕන නම් Hi guys welcome to Sangeet Vlogs අද හදන්න යන කෑම එක අම්මේ මේක මොනවද මේ කිව්ව ගමන් නම නිකන් හරියට අයියෝ අඩේ දෙල් නේද වගේ කියලා හිතනවා හැබැයි නෑ දෙල් කියන්නේ පට්ට රස කෑමක් නේද අම්මේ රසයි කුණයි දෙකම තියෙන ටිකක් හැබැයි උෂ්ණයි නේද අම්මේ කිරි දැම්මම මේක නේද කියනවා කියලා අම්මේ කියන්නේ ඔව් ඉතින් අපි අද හදන්න හදන්නේ දෙල් මාළුවක් දම්මි ඔව් දෙල් ව්‍යංජනේ ඈ දෙල් ව්‍යංජනේ ඔව් ඉතින් ওই ගම්පලත්තල කියන්නේ දෙල් මාළුව කියලා තමයි කොස් කන්න ආසද කිරි කොස් කන්න ආසද ඒ වගේම එහෙනම් try කරලා බලන්න දෙල් මාළුවක් හදාගත්තාම රසට කොච්චර රසයිද කියලා ඒකේ වෙනම රසක් තියෙනවා මම හරීම ආස කෑමක් දෙල් මාළුව කියලා කියන්නේ විශේෂයෙන් අම්මි හදන දෙල් මාළුව අපි බලමු කොහොමද ඒක රසට හදාගන්නේ කියලා වීඩියෝ එකේ මුලේ ඉඳන් අගට බලාගෙන ඉන්න මතක ඇතුව අනිවාර්යෙන් subscribe කරන්න සංගීත් vlogs වෙනදා වගේ මට කියන්න දෙයක් තියෙනවා අම්මි subscribers ලා ලක්ෂයක් අපිත් එක්ක ඒ කියන්නේ අපේ පවුලට තව සහෝදර සහෝදරියෝ ලක්ෂයක් එකතු වෙලා තිනවා සතර සිංහ නම අගට ආවට දැන් අපේ පවුලේ ඔයාලා අපේ නෑදෑ වගේ ඇත්තරම කියනවා ඒක වෙනම ෆීලින් එකක් ඒක වෙච්ච දවසේ තියෙන සන්තෝෂේ වෙනම ෆීලින් එකක් බොහොම ස්තුතියි මේ දැක්කපු ආදරයට ආයෙත් පාරක් රයිට් අමි එන අපි වැඩේ පටන් ගමු ඔකේ ඔය මේ කියම්මලා උයන්ද කලින් ලිප හොඳට සුද්ධ කරගන්නවා මේ අලු ටික එහෙම අරන් දාලා ඒගොල්ලන්ට තිබුණා ඉලපත කියලා එක ඒක හදාගන්න ඉඳිගස් වල අතු වලින් ඒ ගම්පලත් වල ඒ වැව් පිට්ටනිය වල මේ වැව් යූරේ එහෙම තියෙනවා ඉඳිගස් කියලා જાතියක් හැදෙනවා ඔයා දැකලා තියෙනවද ඇයි අම්මේ මම කාලා තියෙනවා ඉඳි කියන්නේ අර ඉඳි ගෙඩිය වගේම පොඩි 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 අඳුරක වගේ අපේ පොඩි අර කටු වගේ තියෙන පොඩි වලු වලු හැදෙන්නේ හරිම රහයි ඒක අස්සනයි ඉදුනම දම් පාටයි කළු පාට වෙනවා මේ හරිම රසයි ඒක ඉදෙන්න කලින් රතු පාටයි රතු පාටයි ඔව් ඉතින් ඒ අතු වලින් කපලා තමයි ඉල පොත හදාගන්නේ ඉල පොත කියලා කියන්නේ ඒගොල්ලෝ අර ඉස්සර මේ ගම් වල ගොම මැටිනි ගාන්නේ මේ ගෙපොලේ ඔව් එතකොට මේ ඒක අතු ගන්නෙ තේ ඉල පොතෙන් මේ පාත්තල ගම් වල उपकरण विशाल प्रमाण पात्र उदय आहार आहारेट තව මේකෙන් නොයෙකුත් දේවල් හදනවා දෙල් මැල්ලුම් හදනවා වේලලා පැණි දානවා
ඊළඟට ලටු කොස් හදන විවිධ දේවල් හදනවා ගම් පළාත්වල අය. එතකොට වේලලා පැණි දානවා. අනිකුත් දේවල් හැදුවේ ඒක. ඒක තුන හොඳ ආහාරයක් තමයි ලංකාවේ තියෙන්නේ. මේක බීමට කඩලා තියෙන කඩනකොට තැරිලා නේ තැරිලා නේ ඔව් ඒ ටික අයින් කරලා දැම්ම මේක ඉස්සර මේ ආච්චි අම්මලා ඉගේ තියෙනවා ටිකක් බම්කෝ වගේ හදාගත්ත ඇපල් කැට් එක කියන එක. ඇපල් කැට්. ඇපල් කැට්. අර අනේ. අහිරමණී වගේ අනිත් පැත්තට තියෙන එක නේද? ඔව්. මේ හිම තියෙනවා අර මල් කොටන කැට් වගේ මේ කපන්න. අර මල් කපන්න. මරණ පොඩි පයි. උලඟ බලන්නවා මේ ලස්සන. අපලා අවසානයි නේද? මේ කිරි වගේ එක තියන්න කෑල්ල අපි මේ හොදලා ගන්නෙ. අපි කියන එක ඇහෙද්දන්නේ අපි චුට්ටක් හයියෙන් කතා කරාම මේ පුලක සෑහෙන්න. ඔව් මේක කිරි වගේ තියෙනවානේ පුතේ. ඒකයි මේ හොදලා ගන්නෙ කෑල්ල සම්පූර්ණයෙන්ම. හොදලා ගත්තේ. කිරි ගැටි යනකම් හොදලා ගන්නවා කියන්නේ. ඔව්. අපි එකකට දාගත්ත ඒකේ හොදලා අපි තව මේ බඩක් කොට හොද ගන්නවා. අපි කැමති ප්‍රමාණයකට ඉක්මනින් තැම්බෙන්න ඕන. තවත් ටිකක් උඩ කර ගන්න පුළුවන්. ඔව්. දීනු නෑ නේ. යස් දීනු නෑ. යස් වෙනගෙන දීනු. යස් ටික අම්මා ළඟට. පොඩි වැස්සකුත් එන්න යන්නේ අම්මි. පරිසරය බලන්නක වෙනස් වෙච්ච විදිය. එල්ලකටම නූ ගිරියක් කපලා අපි එකතු කරගන්නවා දැන් කුරුඳු පොටි මේව මම කලින් සෝදලා තියාගත්තා මෙතන ටිකක් සිංක එක ඈත නිසා අපි මම සෝදලා තියාගත්තා මේ රාත්‍රි කොලේ දෙන්නා පින්ච දැම්මා අමුමිරිස්
ලෝකයේ තියෙන ඕනෑම ක්‍රීඩාවකට දැන් ගෙදර ඉඳන්ම උනත් ඔට්ටු අල්ලන්න මුදල් දිනා ගන්න පහත description එකේ link එක සහ promo code එක use කරන්න promo code එක භාවිත කර පළමු තැන්පතුව දෙගුණයක් කරගන්න ඔබට කැමති නම් live casino සහ games උනත් play කරන්න පුළුවන් ඔයාගේ ළඟ online banking තියෙන ඕනෑම බැංකුවකින් මුදල් ගනුදෙනු සිදු කරගත හැකිය සිංහලෙන් උනත් web අඩවිය බලන්න ලංකාවේ අපේම අයගෙන් website එක හරහා ඕනෑම දෙයක් දැනගන්නත් පුළුවන් ඇයි තවත් බලා ඉන්නේ දැන් මලියාපදිංචි වී නිවසේ සිට පහසුවෙන් මුදල් උපයමු පාවුල ගම පුතේ මේ එළඟ නිසා කද්දම මේ කරන්නේ දැන් දැන් අරක තැම්බෙන කන්දේ ටික තැම්බෙනකම් ඕ පොල් කිරි ටික මිරිකගෙන මට ඒකට මිශ්‍ර කරගන්න තියනවා දෙයක් මොනවා ඒක මම පෙන්නන්නම්කො පොල් කිරි ටික මිරිකගෙන හා ගන්න අපිට මොකද මේ පොල් බෑග් වගේ නේද හන්දට මේක කිරි දැම්මම සැර නැහැ කියලා තමයි කියන්නේ දෙල් මාළුවට දාන්න ඕන හොඳට මේක කිරි මම මේක කිරි මේක දෙවෙනි සැරේ කිරි ටිකයි ඔක්කොම එකට ගන්නවා ආ मिनी
ගම්වල ඉති ලොකුම දේ වීහාල් ටික ගෙදර තියෙන එක පොල් ගස්වල තියෙන එක කොස් දෙල් නෝ තියෙනවනේ නෝ නේ ආ ඔව් මේක ලොකු දෙයක් ආහාර ටික පළතුරු ටික උනත් පුතේ තියෙනවා ගම්වල ගේ වතු වල වවාගෙන හොඳ මේ වස විස නැති පළතුරු තමයි හම්බ වෙන්නේ ඒක තමයි ගම්වල තියෙන වටිනාකම දැන් පුතේ මම පොල් කිරියකට මේකේ තියෙන සුදු ලුණු බික් ටික ගම්මිරිස් ටික අබ කුඩු ටික හරි මේක මේ අඹරලා ගලේ ගන්නවා මම ගලේ අඹරලා ගන්න අවශ්‍ය නිසා හරි ඕනේ කෙනෙකුට පුළුවන් මේක ලේසියෙන් හදා ගන්නත් මේ කිරියකට ගම්මිරිස් කුඩු තියෙනවා අබ කුඩු තියෙනවා සුදු ලුණු අඟඩිය තරලකුණක් දාගන්න පුළුවන් මේ මිශ්‍රණයට තමයි මේක දාගන්නේ හරිය මම සුදු ලුණු ටිකක් ගන්නවා. ගම්මිරිස් තියනවා මෙතන අබ ඇට ටිකක් තියෙනවා. මේක ලේසියෙන් කුඩු දාලත් කරගන්න පුළුවන්. දැන් මම මේක හොඳට අලලා අඹර ගන්නවා. ඒ අතරේ ඉතින් අපි ඩිප ගැනත් බලන්න ඕනේ. ගෑස් ටිකේ වගේ නෙමෙයි. දර ඇවිදින්නේ තු ඉවර වුණොත් එහෙම ඇට්ට කුණා වෙනවා. ඇට්ට කුණා වෙනවා. ඇට්ට කුණා වෙනවා කියන්නේ. භාගයක් තැම්බිලා භාගයක් තැම්බිලා නැති ඒ ඔච්චර වෙනවා. දැන් මේ නායට ආන්න නැති කොල්ලන්ට කියනවනේ ඇට්ට කුණා වෙලා ඉන්නේ කියලා. කුණා වෙලා කියලා භාගෙට තැම්බිලා. භාගෙට තැම්බිලා තියෙනවා. හරියට දන්න ගමුලකුත් නැහැ මොදන්න ඔගලකුත් නැහැ. අයියෝ අයියෝ. මේ ජනවාරය ආපු කතා ඉතින් නේද? එකක පළාත්තුල වචන වෙනස් වෙනවා. මාතර පැත්තේ වචන වෙනස් නෝ මේ පාතරට තෙත් කලාපේ වචන වෙනස්. උඩරට පැත්තේ වචන වෙනස්. මේ තරයි. දැන් පුතේ මම මේක දැන් අර කිරියකට තමයි එකතු කරගන්නේ කිරියකට තමයි යා කිරියට එහෙමම දාගන්න ඕනේ නේද ඔව් ආ කිරි ටිකක් ආපෝ මේ අඹරගත්ත ගල උඩට දාලා ඒකෙන්ම ගල උඩගෙන වැඩි ගන්න ඕනේ නේද කරගන්නවා මේ කිරියකත් එක්ක දැන් මේ පොල් කිරියකට අපි අර අඹරගත්ත මේ සුදු ලුණු ගම්මිරිස් නබ දාගත්තා බාලමු දෙල් මාළු දැන් මොකද වෙන්නේ බාලමු දැන් දෙල් මාළුව දෙල් වෙලා නැහැ නේද අම්මේ දෙල් දෙන්නේ නැහැ අම්මිට ලේසියෙන් දෙල් දෙන්නේ නැහැ මම දන්නවනේ ඉතින් අම්මි වැඩක් කළොත් කොහොමද කියලා ඔන්න සමහරට මම කරා නම් ඒක පොඩි දෙල් ස්වභාවයක් ගන්න තිබ්බා. තාම නැටි ඇතිලියනේ. දැන් බින්න පටන් අරන් තියෙන්නේ දැන්. ආ වයි තාම. දෙයිටින් හැදි ගන්න ඕන බලන්න ඕන. එතකොට තමයි ඒක ගස හැදෙන්නේ. ඔව් නේ අම්මේ. අපි මොකද වෙන්නේ ඇරලා බලනවාද අපි බලමු නේද බුම් දාලා නැ කෝච්චි වගේ ආ අන්න දෙල් දන්නවද පුතේ මේක දකින්නකොට මට මතක් වෙන්නේ අපි මුංචි කාලේ මේ අම්මා දෙල් උයනකොට මේ මෙන්න මේ වගේ කිරි දාන්න කලින් අර පොල් ගහන පොල් කට්ටට දාගෙන පොල් ටිකක් දාගෙන කන්න හරි ආසයි හරි රසයි
ඔයා එහෙම කාලා නෑනේ. ඇයි අම්මේ මේ මම කාලා තිනවා. ඔව් කාලා තිනවා. ඒ සම්බල දුන්නා මනේ. මේ උයන්ද විදෙපු එකකින් දාගෙන නෑ නෑ එහෙම කාලා නෑ අම්මේ. අපි මේ කාලේ දැන් පුතේ ඇති වෙයි අපිට කිරි එක දාලා ඉඳෙන්න ආරිමු. හරි. දැන් මේක අපි අර මිශ්‍රණයත් එක්කමයි එකතු කරගන්නේ පුතේ. ආ. දැන් ඒක හොඳට මේ දැල් කෑලි වලට අල්ලගන්න අපි මේක හොද්ද බකින්න ආරිනවා. ඉන්දරෝද संगीत ब्लॉग्स पल्ले गीन वीडियोस अम्मी के विधि कोहमद कलू कुड़ हदागन नियम सुवंद सुधीर सुवंद අපිටයි හොඳට වෙනවා ආවේ අර මේ අඹරලා හැම ගත්තාම තමයි මෙහෙම උකු වෙන්නේ ඉතින් ඒක කලු කුඩු දාන්න නම් චුට්ටක් ඕක කලු කුඩු චුට්ටක් දාන්න ඕන තාපි ආසයි එහෙම කලු කුඩු ඩ්‍රෙසින් නෙමෙයි නයිස් ඔක අතින් දෙන්න නම් හරි අස්සට දාන්න තාත්තට උදලා කියන තාත්තට දාන්න කියන ඒක අනන්නේ අපි හොල්ලා යනවා ඉතින් ඔබ නිකන් ඩ්‍රෙසින් එකක් වගේ තියෙන්නේ මේ කනකොට කලු කුඩු කැවෙනකොට තමයි රස මට රහ කියන්න කලින් රහ ටික කො මේ හරිය රැඳෙනවා ටිකක් වෙලා ගිහිල්ල ඉවරලා වෙනම ටේස්ට් එකක් දෙල් කන්න ආස නැති අය ඉන්නවනම් කරුණා කරලා දෙල් කන්න මේ විදිහට හදලා අනිවාර්යෙන් හැමදාම කනවා පාන් එක්කනම් මේක සුපර් ඇයි කුරක්කන් රොටි එක කුරක්කන් රොටි මේකට තව හොදි ටිකක් තියාගන්න පුළුවන් දෙල් ගැන කියනකොට මේ විශේෂ කතාවක් තියෙනවා කියන්න ඕනේ හා හා මේ දෙල් ලංකාවට ආවෙන එක ශාකයක් නෙමෙයි හා හා මේක ගිනාවයි කියන්නේ ලන්දේසි. හරි. ලන්දේසි මේ දෙල් ගිනාවා කියන්නේ හේතුවක් ඇතුව. ලන්දේසින් එනකොට ඒගොල්ලන්ට තුවක්කු තිබුණානේ සටන් කරන්න. ඔව්. අපේ අය ගාව සිංගල මිසු ගාව තුවක් තිබුණේ. අපේ මිසු සටන් කළේ කඩුවලින්. ඔව්. සා අතින් පයින්. ඔව්. ඉතින් මේ අර මිසු ගාව තුවක්කු තිබ්බත් අපේ මිසු කඩුවලින් සටන් කරන එක වලක්ක ගන්න බැහැලු ඒගොල්ලන්ට. මොකද අපේ මිසු හරි ශක්තිවන්තයිලු. ඔව්. අර තුවක්කු අතේ තියෙන මිසු ඉස්සරහට පැනලා කඩුවලින් ගහනවලු. ඔව්. ඉතින් බැලුවලු මේ සිංගල මිසුන්ට අසාමාන්‍ය කාය ශක්තියක් තියෙනවා. මේ කාය ශක්තිය හීන කරන්න ඕනේ කියලා තමයි දෙල් මෙහාට හඳුන්ලා දුන්නේ. ආ. ඔව් හැබැයි ඕක අපේ සිංහල දෙමාතුරු දැනගත්තා. සිංහල දෙමාතුරු දැනගත්තාම දැන් දෙල් කන්න මිසු ආසයිනේ. ඇඟේ ශක්තිය හීන වෙනවා කියලා දැන නැතු කනවා. ඔව්. සිංහල දෙමාතුරු මොකද කිව්වේ?
උඹලට දෙල් කන්න ඕන නම් ඒහා සමානව පොලුත් කාපල්ල කිව්වා. එතකොට දෙල් වල සැර පොල් වලින් කැපෙනවා. ඒකයි දෙල් කනකොට අදත් මිසු පොල් ගන්න. අන්න ඒකයි දෙල් තම්බල පොල් එක කියලා කියන්නේ. දෙල් තම්බල කිරි දැම්මා මේ සැර යනවා. එතකොට රසවත් ආහාරය. රයිට්. එහෙනම් subscribe කරලා තියාගන්න සංගීත් vlogs ඔයාලා හැමදෙරටම ආදරෙයි. පරිස්සමින් ඉන්න. ජය වේවා. ලෝකයේ තියෙන ඕනෑම ක්‍රීඩාවකට දැන් ගෙදර ඉඳන්ම උනත් ඔට්ටු අල්ලන්න මුදල් දිනා ගන්න. පහත description එකේ link එක සහ promo code එක use කරන්න. promo code එක භාවිතා කර පළමු තැන්පතුව දෙගුණයක් කරගන්න. ඔබට කැමති නම් live casino සහ games උනත් play කරන්න පුළුවන්. ඔයාගේ ළඟ online banking තියෙන ඕනෑම බැංකුවකින් මුදල් ගනුදෙනු සිදු කරගත හැකිය. සිංහලෙන් උනත් web අඩවිය බලන්නත් ලංකාවේ අපේම අයගෙන් website එක හරහා ඕනෑම දෙයක් දැනගන්නත් පුළුවන්. ඇයි තවත් බලා ඉන්නේ? දැන් මලියාපදිංචි වී නිවසේ සිට පහසුවෙන් මුදල් උපයමු.